අපේ කතාබහ හිමිදිරි අද දවසේ යමුණ විමලසේන සමගින් අපි කතා කරමින් සිට ඇගේ බොහොම නිර්මාණශීලීත්වය පිළිබඳව ඇගේ කතාවන් පිළිබඳව ඇගේ ගමන පිළිබඳව අපි කතා කරමින් සිටියා. මම කැමතියි දැන් ඔබ තරුණ නියෝජනයක් ඔබ තරුණ නියෝජනයක් ඒත් එකම තමයි ඔබ ක්‍රියේටිව් නැත්නම් අලුත් දෙයක් හිතලා කරන්න සූදානම් වෙන්න කෙනෙක්. ඒ නිසා පොඩක් අපිට කියන්නකෝ මේ අලුත් પરම්පරාව ගැන අලුතෙන් හිතන කෙනෙක් විදිහට ඔබට මොනවද හිතෙන්නේ? අලුත් પરම්පරාව ගොඩක් නිර්මාණකරුවන් කැමති මම දන්නවා මාත් එක්ක වැඩ කරන ගොඩාක් ශිල්පීන් කැමති අලුත් නිර්මාණ කරන්න. නමුත් යම් කිසි රැල්ලක් මේ දවස්වල තියෙනවා අපි හැමෝම ටිකක් අකමැත්තෙන් කතා කරන. ඉතින් ඒ රැල්ලත් එක්ක අද නිර්මාණාත්මක පැත්ත මට හිතෙනවා යම් කිසි සීමාවකට කොටු වෙලා බොහොම ශිල්පීන් කිහිප දෙනයි අලුත් නිර්මාණයක් එක ඉදිරිපතෙන් උත්සාහ කරන්නේ ගොඩක් අර එකම රැල්ලේ ගීත ටිකක් මේ දවස්වල යන්නේ. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ රැල්ලෙන් මිදෙන්න සහ අලුත් ඉදිරියකට ලෝකේ දකින්න සහ ඒක විඳින්න පුළුවන් නම් එකම රාමුවක් තුල කොටු වෙන්නේ නැතුව මම හිතන්නේ ඒක හොඳ ප්‍රගමනයක් තියෙවි සංගීතය කලාව ඉදිරියට යන්න. මොකද අපි අලුත් දෙයක් නොකරන තාක්කල් අපි එකම තැනක රැඳෙන තාක්කල් අපේ කලාව තුල වර්ධනයක් වෙන්නේ නැහැ. සහ ඉස්සරහට යමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අලුත් නිර්මාණවල කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මං ඉල්ලීමක් කරන්න කැමති වෙනස් ඉදයකට දකින්න. එකම කෝණකින් දකින්න එපා. තමන් නිර්මාණාත්මක වෙන්න නිතරම එතකොට යම් කිසි ඉදිරියක් තියේවි. හරි දැන් මේ ඒත් එක්කම තමයි දැන් ඔබතුමිය කියන්න අපිට මේ යමුණ මේ නිර්මාණකරණය තුළ ඇතැම් වෙලාවට තරුණයන් කරන නිර්මාණ වැඩිහිටියන් විදිහට අගය කරන්නේ නැති අවස්ථා තිබෙනවා. සමහර විට ඔබේ ගීතත් එහෙම වෙන අවස්ථා ඇති. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔබ දෙන්නේ මොන වගේ උත්තරයක්ද මේ තරුණ නියෝජනය හරහා සංගීතයේ? ඒකේ ප්‍රවීණ ශිල්පීන් වෙනුවෙන්ද? ප්‍රවීණ ශිල්පීන් මම දකින්නේ එහෙම විවේචනය දැඩි ලෙස එල්ල කරනවා. ගොඩක් කියලාට මම දන්නවා හුඟක් ප්‍රවීණ ශිල්පීන්ගෙන් මට කලා මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නකොට ලැබිච්ච සහයෝගය අති විශාලයි. මදේම රඳා පවතින අපි ඔවුන්ට කරන ගරු කිරීම මත මොකද අපි කොච්චර කලාකරුවන් ආධුනික ශිල්පීන් ඉදිරියේ අපි නිතරම හිතන්න ඕනේ අපේ ප්‍රවීණ ශිල්පීන් අරගෙන ආපු බොහොම අමාරුවෙන් අරගෙන ආපු කලාව තමයි අපි මේ ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඔවුන්ට ඒ ගරුත්වය දෙන තාක්කල් ඔවුන් තුලින් අපිට ගරු කිරීම අපිට ලැබෙනවා. හරි අපි මේ තව ගීතයක් අහමු කියලා හිතන්නේ. පුංචිම තරුකට පුංචිම තරුකෙට පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ මගේ හොඳම යාළුවා ලිව්වේ නිරෝෂා නිරංජනී කියලා. ඒ වගේම මේකේ මියුසික් කරේ ලහිරු පෙරේරා. ඉතින් ඒ දෙන්නට මම මේ දෙනව මතක් කරන මේ වෙලාව ගීත පටන් ගන්න කලින්. හරි. අපි හමු ගියොත්. හොඳයි. I'm not afraid to die.
පුංචිම තරුකැට තනි වුණු අහසක ලස්සන ගීතයක් ස්තුතියි දැන් ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂයෙන්ම ඔබ ආය ප්‍රසංග වේදිකාවට එන්න බලාපොරොත්තුවක් නැහැ මේ ගීත හරහා ඔය තියෙනවා ඉතින් කාලයත් එක්ක තමයි प्रसंग वेदिका गीत निर्माण कटियत कर इवराय सामान्य मम ऑडियो रिलीज कल तम वीडियो नमक मेधाफार महित पुडी वेन सकट तेक् वीडियो किवत् वेन सकती है विकल ඉස්සර හදි දැන් බලාපොරොත්තු තියෙනවා ගොඩක් ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නත් තියෙනවා අලුත් නිර්මාණ වලට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා මේ ආපු ගමන පිළිබඳව කතා කරනකොට දැන් තමන්ට තනියම නෙවෙයි මේ ගමන එන්න පුළුවන්කම ලැබෙන්නේ බොහෝ දෙනෙක් තමන්ට ෂේක්ස්පියර්ට උදව් කරනවා ෂේක්ස්පියර් එහාට ගියාට පස්සේ තමන්ගේ අම්මා තාත්තා මේ උදවිය ගොඩක් උදව් කරනවා මේ පිළිබඳවත් ගොඩක් මාදරෙන් මතක් කරනවා නම් කියලා ඉවරයක් කරන්න බෑ ඒ තරම් උදවීමට උදව් කරා ඒ කියන්නේ ආධුනික කෙනෙක් විදිහට ඒ උදව් කිරීම ඇත්තටම අවශ්‍යයි ජීවිතේට. හුඟක් මගේ අම්මා හුඟක් මානසික වැටෙන හුඟක් වෙලාවට සමහර අසාධාරණ වෙන තැන්වලදී ගොඩක් අම්මා මාව මට බෑකප් කරනවා. ඒත් වගේම මගේ තාත්තා, මේ වගේ මගේ සහෝදරයන් දෙදෙනා මේ ඔවුන්ගේ නිලන්තරෙන් හම්බෙන හොඳ සහ නරක කමෙන්ට්ස් එක්ක තමයි මම ඉස්සරහට යන්නේ. ඒ වගේම චමිල් පතිරණ මට මේ ශේෂ්ත්‍රයේ ගොඩාක් උදව් කරන කෙනෙක්. ඒ හැමෝම මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම CSN ආයතනයේට අද දවසේ අද මේ වැඩසටහනට ආරාධනා කරපු එක ගැන ගොඩක් ස්තුතියි හැම දිනාටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙමනම් ඉතින් සමුගන්නයි කාලය ඇවිල්ලා තියෙන්නේ හමු වීම වගේම වෙන්වීමකුත් තියෙනවා. කොහොම වුණත් ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ඔබතුමිට ලැබෙන්න කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා CSN අපේ නිෂ්පාදක කණ්ඩායම අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමින් අපි අවසාන වශයෙන් ඔබේ ගීතයක් බලලා තමයි සමුගන්නේ. ඕකේ. ස්තුතියි සීල දනාට ඔබතුමාටත් සුබ දවසක් සුබ දවසක් කියලා.